ඉතින් අපි පුංචි විරාමයකට අරගෙන ආයෙත් අපේ මැදිරියට එනවා ඔබ යාලින්දේට ගොඩවදින්න ඔබ ආදරය කරන කෙනෙක් එක්ක මොකද ඔහු ජයග්‍රහකෙක් නිකම්ම නෙමෙයි රටක් හඳුනන ලොවක් හඳුනන ජයග්‍රහකෙක් ඉතින් ඒ නිසා අපේ ජයග්‍රහයි බදාදා හැඩ කරන්න අපි මේ වගේ කෙනෙක් එකතු කරගන්න ඕනේ කියලා හිතුවා ඉතින් හඳුනලා දෙමු නේද ඌව මේ උනා ඔව්පලා මොකද මේ අපේ සමස්තයක් වශයෙන් රටටම ඒ වගේම ලෝකයටම අපේ රටේ නම අරන් ගිය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මේ වෙනකොට ක්‍රිකට් පුහුණු කරුවෙක් තමයි අද අපි සම්බන්ධ කරගන්නේ අද ජයග්‍රහී බදාද තවත් ජයග්‍රහණයේ කතාවක් ඔබ එක්ක බෙදා ගන්නට. ඊට ක්‍රිකට් ක්‍රීඩක වර්තමාන ක්‍රිකට් පුහුණු කරු ධම්මික ප්‍රසාද් ආයිබන් සුබදේශනක් ලැබුවා. හොඳයි ඉතින් අපි ඔක්කොටම කලින් අපේ කතාබහට ආරම්භයක් හැටියට කියමු. මේ දවස්වල කොහොමද ක්‍රීඩා කටයුතු සිද්ධ වෙන්නේ පුහුණු කරුවෙක් හැටියට බොහොම කාර්යබහුල ඇති නේද? ඔව් මේක කියන්නේ මූලික වශයෙන් පුහුණු කාර්යය තමයි මූලිකම කාරණාව වෙලා තියෙන්නේ. ඉතින් මේ ටිකේ වැඩ කටයුතු ගත්තම ටිකක් ගිය අවුරුද්දේ නිමා වුණු අවුරුද්ද ටිකක් කාර්යබහුල අවුරුද්දක්. මොකද මාස 6ක් ලංකාවේ හිටියේ නැහැ. ඉතින් ඇමරිකාවේ ජීවත් වුණේ. ඊට පස්සේ ආවට පස්සේ ආයේ ලෙජන්ඩ්ස් තරගාවලියකට සම්බන්ධ වෙන්නට වුණා ඇමරිකාවෙම තිබ්බ. ඊට පස්සේ ඉන්දියාවේ තිබ්බ ලෙජන්ඩ්ස් තරගාවලියට සම්බන්ධ වෙන්නට වුණා. ඒකම අතරතුර කෝචින් වලටත් සම්බන්ධ වෙන්නට වුණා. ඉතින් දැනට ලෙජන්ඩ්ස් තරගාවලිය කිහිපයක් තියෙන අවුරුද්ද පුරාවටම ඒකට ලෑස්ති වෙනවා. ඒහා සමගාමීව කෝචින් එහෙම නැත්නම් පුහුණු කාර්යයේ ගොඩක් වලට සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඒක තමයි මේ ටිකේ කරන්නේ. ඔව් ඉතින් දැන් මේ ධම්මික ප්‍රසාද් කිව්වහම මේ රටම හඳුනන නවම හඳුනන නමක් බවට පත් වෙලා ඉවරයිනේ. ඒ කියන්නේ ජයග්‍රහණයේ හිණි පෙත්තටම ගිහින් අවසාන. නමුත් මේ කතාව පටන් ගන්නේ ඔබේ ගමන පටන් ගැනීමට අපි ඒ අතීතයට යන්න තමයි දැන් සූදානම් වෙන්නේ. මොකද ඔබ අවුරුදු 8 දී ඔබේ කඳාන පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා ඒ කුඩා කාලයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ඇල්මත් එක්ක තමයි මේ ක්‍රිකට් දිවිය ආරම්භ කරන්නේ. අපි මේ අතීත කතාවට පටන් ගන්නට ගිහින් ඒ අතීතේ පොඩ්ඩක් මතක් කරලිමු. ක්‍රිකට් පටන් ගන්නවා කියන්නේ මගේ පවුලේ කවුරුත් ක්‍රීඩා කරලා තිබෙන්නේ නැහැ. හැබැයි මට දක්ෂතාවයක් තිබ්බා සැහැල්ලු පන්දෙන් ක්‍රීඩා කරද්දි පුදුම අර ආසාවක් තිබ්බ ක්‍රීඩා කරන්න. එතකොට මගේ ගමේ ඒ යහළුවෝ ටිකත් එක්ක සෙල්ලම් කරද්දි මම බැට් කරන්න තමයි ආස. එතකොට මම අවුට් කරන්න බෑ. ඔන්න ඕක තමයි පටන් ගන්න. එතකොට හැමදාම ගෙදර නිවාඩුවක් හම්බුනම ගෙදර පිටිපස්ස තියෙන පාරට ගිහිල්ලා සෙල්ලම් කරනවා. එතකොට මම ටිකක් ඉතින් හොරත් කරනවා. අවුට් නම් අවුට් නෑ මෙහෙමයි කියලා එහෙමත් කරනවා. නමුත් ඒ ආසාව තමයි ඇත්තටම පව් කාලේනෝ ක්‍රීඩකෙක් වෙන්නට මග පෑදුනේ. මොකද හේතුව ඉන් පස්සේ තමයි මම පාසලේ මගේ මම කඳාන දෙවමැසන විදුහලේ ඉතින් ඒ හරහා තමයි මට මේ අඩිතාලම වැටෙන්නේ. එතකොට අවුරුදු මට 8යි. එතකොට මම සම්බන්ධ වෙනවා පාසලේ ක්‍රිකට් මේ පුහුණු සැසිවලට. එතකොට මට මේ ලෙද බෝල ගහන්න බෑ, බයයි. එතකොට ටෙනිස් පන්දුවෙන් තමයි අපි මේ මම ක්‍රීඩාව ආරම්භ කරන්නේ අවුරුදු ගණනාව. නමුත් 4 වසරේදී මට අවස්ථාව ලැබෙනවා ලෙද ක්‍රීඩා කරන්නට අන්ඩර් 13 අවුරුදු 13 15 බී කණ්ඩායමේ. එතකොට නායකත්වයේ දරනවා. ඊට පස්සේ එතන ඉඳල් තමයි ආරම්භ වෙන්නේ. ඒ තිබ්බ ඇල්ම, ඒ තිබ්බ ආසාව තමයි මෙච්චර දුරකට අරගෙන ආවේ. ඊට පස්සේ කාලයත් එක්ක මේ ක්‍රීඩාව කරගෙන යද්දී මට තේරුණා මට ලොකු ආසාවක් තිබ්බා. මොකද පුංචි තිරේ අපේ හිටපු ඒ පුරාවෘත්ත ක්‍රීඩා කරද්දී මට ලොකු ආසාවක් තිබුණා කවදා හරි මේ පුංචි තිරේ ඇතුලේ මටත් ක්‍රීඩා කරන්නට තිබ්බා නම් කියලා. ඒ ආසාව තමයි, ඒ ආසාව හිතේ පැලවෙච්ච ඒ ආසාව තමයි ජීවිතේ මම හිතන්නේ අමාව මෙතනට ගෙනගෙන මේ ගෙනාවේ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. දැන් ධම්මිකයි මේ ඔබ සඳහන් කරානේ මේ රූපවාහිනියේ නරඹනකොට දකින මේ ක්‍රිකට් ලෙජන්ඩ්ස් අපි කියනවා මේ පුරාවෘත්ත ක්‍රීඩකයෝ හිටියා. ඒ අයව දැක්කාම මේ ආසාව තවත් දරුණා වැඩුණා කියලා. ඒ නිසා මට අහන්න හිතුණා දැන් ධම්මිකයියට මේ ක්‍රිකට් ක්‍රීඩාවේ දැන් අංකුර ක්‍රිකට් ක්‍රීඩකෙක් ඉක්විටි පාසලේ ක්‍රිකට් ක්‍රීඩා කරනකොට රෝල් මොඩල් එකක් හිටියද? මේ තමයි මගේ මේ රෝල් මොඩල් එක කියලා. ඔව් මම පාසලේ ක්‍රීඩා කරනකොට නොකරපු දෙයක් නෑ.
मुलिम पटंगे मम पिथिकारमें पासल कन्ने में क्रीडा करेंटे लेग स्पिन बोल करा मत लेग स्पिन दे मत काम मत गई मैं रिस्ट लेग स्पिन करक गुग्ली आने आने पत्र आने इतो मगे कोच मत काम मत गएकाल हिट मेजर सिल्वा के ढाले जीवत् हरि प्रसिद्ध पून करवे युम मत ताप लंगड़ गील हम नाम तापे अतगा मुकद मैं रिस्ट मे विद्य हर अदानी ए लेग स्पिन करा इट पे ओ स्पिन करा विकेट कीप करा इट पे और दाहते दाहते अभी क्रीडा करना तरंगया कोलंब पास लग इतकोट ये तरंगे अभी वेगपंद दिनाम यदा असनीपेला क्रीडाकर अभी नै वेगपंद मगे कोच अवेलो कीर्ति गुंडरत्न श्रीलंका हिटपू टी तत्व लभिन्नट पेर श्रीलंका नियोजनी कर क्रीडके यतमत मैं मगे पून कर विधियट मटे एवकट हिटे यतम अवेल मगे हण दमिक मुखद कराण मम के मम बलम मम बोल करा मम रणप्रकारगण बोल कर मम उपांड मट हय्यम बोल कर यतन तमें सैविल दमिक फास्ट बोलिंग पटंग मुगेल अब एवकट मम नंबर तो पिति करो विधियम डिविशन वन अभी पास मम क्रीडा कले उन्नतमें मगे क्रिकेट दिव्य आरंभ में वाग प्रश्न मम इतकोट मगे रोल मॉडल विधियट मम दिखा अरविंद अय्य सह सचिन तेंडुलकर तमें मगे रोल मॉडल विधियट मुकद मम पितिकार एक क्रीडा कले इतकोट पितिकार मम एगोल दिना तमें अनुगमने करे मुकद हमारी आसे अरविंद अय्य बैट करना विधियट इतकोट सचिन बैट करना विधियट एव तमें अभी इमिटेट कर पोड़ी काले इतकोट मम हित पितिकार नम दैवे जीवित जयग्रही अरमुदीन दिन सिहिनाट क्रिकेट दिव्यट पाया दम्मिक प्रसाद खाले क्रिकेट आदर टिकटिकोन लोकुन दिधास एक वर्षेदी अहूट श्रीलंका नियोजने खरन्नट पाकिस्तान समग संचारे के थानग खरन्नट पुलवांकम लेबेना दिधास एक वर्षेट अपि ए अतीते गेनयाम ओ मुलिम मम मौलिक संचिते हिटी ने मेगा तत्तरम एक अहंबुवा कियन्नट बै नमुत मेगा मम नाम गम कियन्ने नमुत मगे पासले मम सह तव क्रीडको देने मगे पासलिंग और दहन पहल यौन श्रीलंका कन्या नियोजन कर पलवीन क्रिकेट क्रीडक डिल्हार फनांडो यतकोट डिल्हार फनांडो क्रीडा करादी यतकोट अभी असेंब्ली के मेक अनाउंस करादी मट हेतना मम देवनी क्रीडक विनोण मे मे अपे पासल बिहे करना अन्न मगे आये फैलव करगत मम कुछ बीजा मगे ओलुए मम कवधारी वेनवाईन एट पास मम ओहम पास दक्षता पेनमें निन्ना तोर सिलेक्शन मैचेस तीन देवल तोर गनी में तरंग तीन यतकोट कोहमीन हरी तवापे क्रीडगे पास हिटपू मैं सिलेक्शन वाले गिया मैं आगे मैं अपीट क्यू नै मेक अपीट एन क्यू वाई कि हरी मे क्रीड के अगे इट से पहुन डिल्लहार पनीनो उगलंगे पास डिल्लहार मल्ली सह मम एगुलांट सिलेक्शन वाले एंड गेलती यावन गेल पहुन एंड गेल रे डिल्लहार यागे मल्ली कपे गिदरटे कील गया हिट सिलेक्शन गेल कुमार एम सिलेक्शन तरंगे मट ताम मतक मम कड़ पहत्वागे लकनू हतली हाद नॉट आउट लबागत इट से देवनी मैच मम के रामे क्रीडा करे इतकोट एक कडल हतरक दवागे मट अवस्था लबूना दिदास्क मे पाकिस्तान संचार तेरी पत्ते बस हम वेडिगे यदस्ल अब वाहन कोची तम यानी कोची गया अम्म दी कुछ मुदलग्नि एक खन्नत्तोन एक इतरुगरगान्नत्तोन इट पे मम खनान हंदी बेहला दें कोचे तीन तब किलोमीटर पंचे खासी गिदर लांग इतकोट
කනානේ ඉඳලා බහැල යන්න ඕන තව කිලෝමීටර් එකමාරක් විතර ගෙදරට ඊට පස්සේ දැන් කෝච් ඇවිල්ලා දැන් මේ සිලෙක්ෂන් වලට අපම මට නොකියුවයි කියමු මගේ ක්‍රීඩක පාසලේ ඔහුට පණිවිඩය දෙන්න කියලා මට කිව්වා හරි මම හැමතිස්සෙම විශ්වාස කරන්නේ අපිට කෙනෙක් මොනහරි කරපම් අපි ඒක පෙරලල් දෙන්න ඕනේ හොඳම එයාට දෙන්න පුළුවන් උත්තරේ තමයි අපි හරි දේවල් කරන එක ඊට පස්සේ ඔහුගේ ගෙදරටත් එතන ඉඳලා තව කිලෝමීටර් විතර ඇතුළට යන්න දෙන්න මම පයින්ම ඇවිදගෙන ගිහිල්ලා मगे मैं सहोद क्रीडिकेट मम क्यू हेट फाइनल सिलेक्शन अब मम्मी को क्यू नेता ओट जाति खंडम निजनीकरणस्था लगे ओट मम गेद लखनो इट अभिधन नम टूकरण इधि ओयाकार दानी पाल मगे कैरियर के आरंभ पाकिस्तान मम्मी काम पंदो गिहिल गिट पश्चिमट अवस्था लभन और दानवीन पहाल लोक कुशला नवशीलते ඒකිනුත් හොඳට කරලා පිටිනුයි පන්දු වෙනුයි හොඳට කරාට පස්සේ හොඳට කරන දෙන්නෙකුට ස්කෝලර්ෂිප් එකක් නැත්නම් ශිෂ්‍යත්වයක් ලැබෙනවා එංගලන්තයේදී යන්නට මාස 6ක ක්‍රිකට් පුහුණුවට. එතකොට මට ඒක 2002 දී ලැබෙනවා. ඉතින් ගිහින් 2002 මම එංගලන්තයට ගිහිල්ලා මාස 6කින් ආවට පස්සේ තමයි ඒ අත්දැකීම් තනියම ඉන්නට ඕන මේ වගේ නෙමෙයි ෆෝන්ස් නේ හරිම සීතල මේ වගේ අපි දන්නේ නැහැ එතකොට එහෙට යද්දී शीतल मे शीतल धान्यमनेट ये जीवित हरी खटुका हेतु गमक मम जीवत् गमकियाने फाम से हरी दुरी दुरी तीयन एक गेदरतीयने आता किलोमीटर दिखते हैं इतकोट मट इन सीधे ग्रउंड तनि ग्रउंड कैरवैन के लोग हालती है अरे गील मिनी नवती विनोद इतना कैरवैन का मे ग्रउंड मेदटेन मे अनटेन एक नवते तिब इतकोट मेक हमे मम इतनी आवट पास दी मेक परन सुसान भूमि मिनी कन मीदी इत पास कुमारी रेट सदनो सी एक बुर्को नरी मेक फाम मगे कैरवैन इट पास अदीसी खाटवत कंटक्टर नंबर कक्ने इट पास कोमारी मम्म दिखा मेक जीवत हरी अमार लेसने इट पास मम्म क्यूवत मगे अरमुना तीन कवधारी मे श्रीलंका कन्या नियोजने करोने मम्म कट कागने हिटिया हरी अमार नमूत एक अमार टॉलरेट कर गया इट पास इंग्रीजी भाषा पीलिबंध इतकोट मम वेनम विदेशी के संबंधता श्रीलंका मेमे एम कंडा मे उम क्रीड के विदेशी के इतकोट उयाहरहतमी गुडक देवा जीवित टिकनगत्ते भाषा कोहमद जीवित तनियम देवा करगा जीवित जयग्रहणी करहमद किट विश्वास मम ग्रउंड के वेडकरे मट तन कुल कपन्नतीन इट पास मट फंशन चलते मेक मे मे जीवित एक्सपीरियंस करना मे अवृद्धा पाल गेट पास स्कॉलरशिप हमको नाम इट पास ग्रउंड के क्यूरेट उदौक ग्रउंड के हदन विकेट हदन टर्फ कवर्स दूल दाखिनो आने तनतीर वहां मे आप क्रीडा कर आर प्रेमदास उदौकर अन्े वगे मम उदौकर इतकोट अरे बीर कालदेर तीयनो इतनी ये आप अरगे पुट तीयनो अन्े वगे सहन देवा करना मे काले मुखद मुखद एक जीवित एगुलो हम क्यूवे मे देवल वाट उगनो आप मेव कुहमद दरागा मुखद मट तिब मसिक मेक बेहिकल नमूत मस हया कोहमारी कागे मेक इवर वेला मम दिदास दिखे लंकावट एन मेव कौ मैं मेक कथा काटोत के फस्ट टाइम मेक मैंने इतकोट मम एन आवट पास पाऊन मगे ओवन मता 119 कोच श्रीलंका टीम मेके यामट कथा कर लखनो दम्मिक हेट श्रीलंका प्राक्टिस तीन नैट बोल के दिए इन तो होना मंगे मट महंसी बैग मट बेनल मगे जीवित हेरोम लक्ष्य मावन बेटर मावन बेटर अभी मावन सामने नैटे अवटे हरी आडू मम दें तो मम क्रीड के दीट दिन पौद्ध लीकम दें मम पद्यवल तिब्बेना इट पास मे मट कुमारी तुम हतर पार इक दिखे अवटेनो इट पास मगे गहन मल्ल को गहनी
ඊටස් මං කියනවා මම තාම අවුරුදු 19 ක් පාල කණ්ඩායම නියෝජනය කරන මෙහෙමයි කියලා ඊටස් එයා ඉන්න කියලා මාව SSC එකට අරගෙන යනවා 2002 දී ඒ 2002 අරගෙන යෑම ඉවර කරන්නේ 2021 නායකත්වයක් දරලා ශ්‍රී ලංකා කණ්ඩායමත් නියෝජනය කරලා අන්තිමට වැඩිම ඒ කියන්නේ 3D 4D ෆෝමැට් එකේ නැත්තම් ටෙස්ට් ෆෝමැට් එකේ වැඩිම කඩුල් ලාභය විදිහට SSC කණ්ඩායම වේග පන්දයන්ෙක් විදිහට මෙවුනා මැලියට දිවස් තියෙනවා ඕනෙම දෙයක් මගහැරලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. ඒ වගේම ජයග්‍රහණේ හඹාගෙන උත්සාහවන්තයාට නිරන්තරයෙන් බාධා එනවා. ওই බාධා කියන්නේම ඒ ජයග්‍රහණේ අරමුණ ජය කරා යන්න අවශ්‍ය පන්නරේ ලබා දෙන පරීක්ෂණ කියලා කිව්වොත් නිවැරදි. ඒ පරීක්ෂණ එකින් එක සමත් වෙමින් තමයි ධම්මික ප්‍රසාද් කියන චරිතය අද වෙනකොට මේ ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. ඔව්පල ඒකම තමයි අපිට දෙන්න අවශ්‍ය පණිවිඩය නේද මොකද දැන් ඔහු අද මේ පළමු වතාවට අපිට කේ බෙදාගත් කතාවෙම ඔබට තේරෙන්නට ඇති මොනතරම් පිටුපස කතාවක් තිබුණාද මේ ඔහුගේ සාර්ථකත්වයේ පිටුපස කියලා ඔබේ ජයග්‍රහණ බදාදාවට ඒක ලොකු ආඩම්බරයක් ගෞරවයක් උනා නේද අනිවාර්යෙන්ම ඉතින් ඔහුගේ මේ සාර්ථකත්වයේ පිටුපස තියෙන කතාවේ විශේෂ වූ සම්දිස්ථානයක් මතක් කරන්නට ඔහුට මතක් කරන්නටත් මට හිතෙනවා මෙන්න මේ විදිහට මේ ධම්මික ප්‍රසාද් දැන් under 19 19 පහල කණ්ඩායම නියෝජනය කරන ඊට පස්සේ ඔබ SSC සිංහල ක්‍රීඩා සමාජයට ඔබ ක්‍රීඩා කරනවා ඉන් පසුව කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එහෙමත් නැත්නම් අපේ ජාතික කණ්ඩායමට ඔබ තේරුණා කියලා දැනගත්තේ මම මම ඔකට තව දෙයක් එකතු කරන්න මම 2001 2002 වෙද්දී මම ක්‍රීඩකෙක් විදිහට මගේ අරමුණ උනේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන එක. එතකොට මගේ හැම වචනයක්ම උනේ හරි පොසිටිව්. මම එංගලන්තේ ගිහිල්ලා මාස 6කින් ඇවිල්ලා මගේ කෝච්ට මම කෝල් කරද්දී එතකොට 2003 ලෝක කුසලානේ කියනවා. එතකොට මට මම සර්ට කියනවා මට මේක නියෝජනය කරන්න පුළුවන් කණ්ඩායමේ මට ස්ථානයක් ලබා ගන්න පුළුවන් කියන ඒ කියන්නේ ධනාත්මක චින්තනය තුළ තමයි මම හිටියේ හැමතිස්සෙම මගේ ඇටිටියුඩ්ස් ඒ කියන්නේ මගේ ආකල්ප මගේ බොඩි ලැන්ග්වේජ් මම හිතන දේවල් කතා කරන දේවල් මම හැමතිස්සෙම විශ්වාස කරන්නේ හැමතිස්සෙම ධනාත්මක වෙන්න ඕන මොකද හේතුව සමහර දේවල් පෙනිපෙනි අපිට තියෙනවා මේක අමාරුයි කියලා නමුත් මම මේක නෙගටිව් විදිහට දැක්කොත් මේක මම හැමතිස්සෙම ගන්න ටාස්ක් එකක් විදිහට නෙමෙයි මේක හැමතිස්සෙම ගන්න චැලෙන්ජ් එකක් විදිහට මොකද හේතුව මම ඒක කියන්නේ මම එතනින් ආවට පස්සේ පහු කාලේන මගේ ගෝල් එකක් තිබ්බා මම නොදැනුවත්වම මම පොඩි කාලේ ඉඳලා පොතක් මේන්ටේන් කරනවා ඒකේ මම තියෙනවා මම මොන වයසින්ද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නට ඕනයි කියන එක මට හිතෙනවා වයස අවුරුදු 21 දී එතකොට මම ක්‍රීඩකෙක් විදිහට මොනවද වෙන්න ඕනයි කියන එක හරිද මම පන්දුවන්නෙක් විදිහට න්‍යාවේ එතකොට මම පන්දුවන්නෙක් විදිහට මොනවද වෙන්න ඕන එතකොට මට ලංකාවේ ඉන්න පළවෙනි හොඳම පන්දුවන්න වෙන්න ඕන වේග පන්දුවන්න ඊට පස්සේ එතනට ආවට පස්සේ මම මේ පොතේ සඳහන් කරලා තියෙනවා මේ පොත මම කියවන හැමදාම ඇවිල්ලා මේ ගිහිල්ලා ප්‍රැක්ටිස් වල මම මොනවද කරන්නේ හොඳ වෙන්න ඊට පස්සේ මම මේක දන්නේ නැතුවම මේක මේන්ටේන් කරලා තියෙනවා ඊට පස්සේ තමයි දන්නේ මම මේක ඇවිල්ලා ස්මාර්ට් ගෝල් එකක් කියලා ස්පෙસિෆික් ටයිම් බවු එතකොට මේ රීසන් එක වෙනම එකක් තියෙනවා ඉතින් එතකොට මේ මම නොදැනුවත්වම හදලා තියෙන අපි මේ කතා කරන මේ අපි ගෝල් එකක් සෙට් කරනකොට මේ ස්මාර්ට් ගෝල් එක මම නොදැනුවත්වම මේක මම මේවා කරගෙන එතකොට මේ දේවල් හරියටම මම 21 22 වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන මේක ඇත්තක් වෙනවා ඊට පස්සේ මම එතනට ආවට පස්සේ ලංකාවේ හොඳම පන්දුවන්න වෙන්න ඕනයි කියන එක මම ලියනවා ඒක මම ඒකට වැඩ කරනවා මම ඒකට කොහොමද වැඩ කරන්නේ වීක්ලි කොහොමද මම ඒක මේ ඇනලයිස් කරන්නේ මන්ත්ලි ඉයර්ලි කොහොමද කියන එක මම දන්නේම නැතුව මම කරලා එතකොට මම දන්නේම නැතුව මට එතනට එන්න පුළුවන් වුණා ඊට පස්සේ එතනට ආවට පස්සේ මට ඕනේ වර්ල්ඩ් නම්බර් 1 වෙන්න එතකොට අවාසනාවකට මගේ ලොකු ඉන්ජරි එකක් ආවා සර්ජරිස් තුනක් කරා ක්‍රිකට් වලින් ඈත් වෙන්න උනේ එතකොට හැබැයි මම ක්‍රිකට් වලින් සමු ගන්නකොට ඒ කියන්නේ ඉන්ජරි එක එනකොට මම කැලෙන්ඩර් එකක් තුල වැඩිම ටෙස්ට් කඩුල් ලාභින්ගේ අතර හතරවෙනි ස්ථානයේ ඉන්නේ. එතකොට මට ඕනේ උනේ පළවෙනි ස්ථානයේ ශ්‍රේණිගත කිරීම වල. නමුත් ඒක අහිමි වෙනවා. හැබැයි ඒ අහිමි වීමත් මම කිසිම වෙලාවක රිග්‍රෙට් එකක් නැත්නම් කනගාටුවක් වුණ නැහැ. මොකද හේතුව මම ඇචීව් කරා ගොඩක් දේවල් සහ මම ක්‍රීඩකෙක් විදිහට ක්‍රීඩා කරද්දී මම 100%ක් දුන්නයි කියන එක
मगे हिते तीयनो इतिंग हेमतिस्सेम होंदट मतक तियागन्न ओन जीविते अपि दिनन्न अपिट बलापोरोत्तुवक् थोन अनिवार्य ए बलापोरोत्तु नैति वुनोत् अद ओया हेट जीवत् वेन्न नम् ओयाट बलापोरोत्तुवक् ओन अद निदागेन हेट नैगिट इन्न मोकद एहेम वुन नैत्तम् अपिट කවදාකවත් ඉස්සරහට යන්න බෑ මම විශ්වාස කරන්නේ අහිමි වෙනවා ඒ අහිමිවීම හැම එකක්ම ජීවිතයේ සුබවාදීව දකින්නට ඕන මොකද මම ඔයගලන්ට කියන්නම් මගේ ඉන්ජරි එක වෙලා සර්ජරි එක කරන්න ඕනයි කියද්දි නිකන් හිතන්න මම හිටියේ කෙත්තාරාමේ අපේ ට්‍රීට්මන්ට් රූම් එකේ මට ලෝකෙම නැති වුණා වගේ දැනුනේ මට කිසිම දෙයක් පේන්නේ නැතුව ගියා එතකොට මම දන්නවා මේ සර්ජරි එක කරාට පස්සේ මට සමහරවල් ක්‍රිකට් ගහන්න බෑ වෙයි ඒගොල්ලෝ කිව්වේ වෙයි කරයි කියලා මගේ ඇස්වල කඳුළු පුරවගෙන මම මෙහෙම ඉද්දී එතකොට මම පුළුවන් හැම කෙනාටම කතා කරා මම බේරෙන්න ඇලෙක්ස් කුන්ටෝරියට කතා කරා ටොමි සිම්සෙක්ට කතා කරා ડોක්ටර්ස්ලට ඔක්කොන්න මේ කරන්න ඕනද කියලා ඉමීඩියට් සර්ජරි කිව්වා ඉමීඩියට් සර්ජරි කරලා අවුරුදු දෙකක් හිටියා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්පූර්ණ ඈත් වෙලා මේ අත දැන් ඊට පස්සේ फंक्षन उना मे अत मेहम त्यागन मसिका मार लेकिन इच्छर पेन धर्व नमूत एक हिधियट हिधियट दम दिया दस्से अपने जीवित ड्रैव करना ड्रैव अपने तीन अरमुण मेतन हाट यम किसी हेतु तमें मेक नवतुने भाई एक मट जीवित गुडक अवस्थावल आनवा आवकन एक मम सुभवादी दिन एक මම සුභවාදී පැත්තට අරගෙන ගිහිල්ලා අදට පුහුණු කරුත්තේ දෙට වැඩ කරා. දැන් මේ වුණ ඔය කතාව අහගෙන ඉන්නකොට මේ අපූරු කාරණා දෙකක් මගේ හිතට තදින්ම දැනුණා. එකක් තමයි අපි සිහින තියාගන්න ඕනේ. අපි ගෝල් එකක් තියාගන්න අරමුණක් තියාගන්න ඕනේ දුර දැක්කලා. හැබැයි ඒ වෙනුවෙන් අපිට කෙටි කාලීන ගෝල්ස් කීපයක් පහු කරන්න වෙනවා. ඒ දවස් සඳහා හොඳ සල්ස්මක් ඇතුව කටයුතු කරන්න ඕනේ. එහෙමනොත් තමයි අපේ සිහින සැබෑ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබ ජයග්‍රහණය හඹාගෙන යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ කතාව ඔබට ආදර්ශයක් වේවි. ඔබට කෙටි කාලීන අරමුණු තියෙන්නට ඕනේ. දිනා ගන්නට දේවල් ඔබ සල්සුම් කරලා තියෙන්න ඕනේ. ඒ විදිහට පියවරෙන් පියවර ගියාම ඔබේ ඕනෑම සිහිනයක් මොනතරම් දුර තියෙන සිහිනයක් වුණත් කමක් නැහැ. ඔබට යම් කිසි දවසක සැබෑ කරගන්න අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම තමයි මොන බාධා වාවත් පැටෙන්න නැතුව ඉන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඕනේ දෙයක් පැමිණෙන දුක පැණි රසයි කියලා ඒක බාර ගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. දැන් ඒ විදිහට බාරගත්ත නිසා තමයි අද වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු අරගෙන ගෙදරට වෙලා ඉන්නේ නැතුව අද ලෝකෙටම ක්‍රිකට් උගන්වන පුහුණුකරුවෙක් බවට පත් වෙලා ඉන්නේ. ඒ නිසා උන්නේ පුහුණුකරුවාගේ ජීවිතය ගැනත් අපි මතක යවදි කරන්න ඕන දමිකයි. මේක ඇත්තටම මේ පුහුණුකරුවෙක් කියන්නේ මගේ අදහසක් තිබෙන්නේ නැහැ. මේක ඇත්තටම මම SSC කණ්ඩායමේ නායකත්වයේ දරද්දී ඒ ක්‍රීඩකයන්ට උදව් කරන විදිහත් එක්ක මම ඒගොල්ලන් බැටිලා ඉන්නකොට උදව් කරන විදිහ ක්‍රීඩකෙක් විදිහට එතකොට මගේ වයිෆ් මට කතා කරලා කිව්වා ඔයාගේ තියෙන හැකියාව ඔයාට ප්ලේ කෙනෙක්ව හදන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා වෙලා ට්‍රැඩිෂනල් කෝච් කෙනෙක්ට වඩා ඔයාට ප්ලේ කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන්. ඒ ප්ලේව තේරුම් අරගෙන ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් ධම්මික කියලා. ඉතින් ඇත්තටම මේකේ ෆුල් ක්‍රෙඩිට් එක යන්න ඕන මගේ බිරිඳට. මොකද බිරිඳ තමයි මම වෙන ක්ෂේත්‍රයකට, ඒ කියන්නේ මම එන්න ගිය වෙන ක්ෂේත්‍රයකට, මිනිස්සු ආදරේ නොකරන ක්ෂේත්‍රයකට එන්න ගියේ. හරිද? ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් අවසන් ඉවර වුණාට පස්සේ ඉතින් ඒකෙන් මාව ගැලෙවුවා මගේ බිරිඳ. ඒකට ස්තුතිවන්ත වෙනවා. අද හිටියනම් අපිත් බැනුම් අහනවා. සමහර ලාවට මිනිස්සුගේ අප්‍රසාදයට ලක් වෙනවා. ඉතින් ඒකට එන්නේ නැතුව මේක පුහුණු කරුවෙක් විදිහට මගේ ජීවිතේ මම වෙනස් කරේ මගේ බිරිඳ. ඉතින් පුහුණු කරුවෙක් කියන්නේ හැමතිස්සම ක්‍රීඩකෙක්ව තේරුම් අරගෙන මම මගේ මෝටෝ එක ඇවිල්ලා මට යන්න බැරි වෙච්ච තැනට මම ප්ලේයර්ස්ලව හදන එක. ඒක තමයි මගේ මෝටෝ එක. මොකද හේතුව මට බැරි වුණයි කියලා මම අනිත් කෙනාට නෑ ඕන් නැහැ කියන තර නෙමෙයි. මට බැරි වුණ දේ මම අනිත් කෙනාව ලව්වලා හරි කරන්න තමයි මම මේක පටන් ගත්තේ. ඒක මට හරි දැන් මම හරි විදිහ හරියට රස විඳිනවා. එතකොට හැමතිස්සෙම මම ජීවිතේ ඉගෙන ගත්ත දේක් තමයි ඔබ හොඳ කරන්න, ඔබ හොඳ කරන්න කරන්න ඔබට හොඳමයි එන්නේ. ජීවිතේ උදව් කරන්න ඔයාට අවස්ථාව ලැබෙනවා පුදුමාකාර විදිහට. ඒ කියන්නේ හිතා ගන්න බැරි විදිහට අවස්ථාවල් එනවා. සමහර වෙලාවට මේ අවුරුද්දේ 365ම දවස් මදි වෙන විදිහට මේ අවස්ථාව ලැබෙනවා. මොකද හැමතිස්සෙම අපි හොඳ බලන්න ඕන, හොඳ හිතන්න ඕන, හොඳ කරන්න ඕන. හීන දකින්න ඕන. මම පොඩි කාලේ හැමතිස්සෙම මම දන්නේ
මම හැමතිස්සෙන් බලන්නේ මම ශ්‍රී ලංකා කන්නම් නිඳ ගියාම මම සමහරලා නැගිටිනා මම ටෙස්ට් ගහනවා කියලා හිතනවා මම වන් ඩේ ටීම් එකේ මේගොල්ලොත් එක්ක සෙල්ලම් කරනවා කියලා බලද්දි ඇඳි හරිද මම ටෙස්ට් කැප් එක ඇඳලා අන්න ඒ වගේ ඒ කියන්නේ ඒක පිස්සුවක් තනි කර ඒ කියන්නේ ඔයාගේ අරමුණට යන්න ඔයා ඒක හීනේ දකින්න 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 ඒක යථාර්ථයක් බවට පත් වෙනවා නැත්තම් හැබැයි මේ හීනය සාර්ථක කරගන්න හීන දැකලම් බෑ මේකට මහන්සිලා වැඩ කරන්න ඕන හැබැයි මහන්සිණු පලියට මේ හීනේ ළඟා කරගන්නත් බෑ ඔයා ස්මාර්ට් වෙන්න ඕන අද අපි හැමතිස්සම කියනවා මේක හරි ස්මාර්ට් විදියට දැන් මම නිකන් කියමනක් දැක්කා මහන්සි වුණොත් අපේ ජීවිතේ හැම දෙයක්ම ළඟා කරගන්න පුළුවන් කියලා එතකොට හොඳ උදාහරණයක් තියෙනවා එහෙමනම් කම්කරුවා නැත්තම් ලේබර් අද මහන්සිය කොච්චර මහන්සි වුණත් ඒගොල්ලෝ ඉන්න තැන නෑ මම ඕ සිංගල ගුරුවරයෙක් අපේ දාලා තිබ්බේ එහෙමනම් ජීවිතේ දිනන්න නම් මහන්සි වෙන්න ඕන හැබැයි ස්මාර්ට් වෙන්න ඕන අපි අඳුර ගන්න ඕන අපේ කැපැසිටීස් මොනවද අපි ඉස්සෙල්ලම අපේ ස්ට්‍රෙන්ත් එක වගේම වීක්නෙසස් බලන්න ඕන ඒ ස්ට්‍රෙන්ත් එක ඩෙන්ටිෆයි කරගත්තට පස්සේ වීක්නෙස් එක බලන්න වීක්නෙස් එකත් එක්ක මම කොතනටද යන්නේ මම මේ ක්‍රිකට් වලින් කතා කරන ලයිෆ් එකට එතකොට වීක්නෙස් එක අපි හොයාගත්තට පස්සේ ඒක අවම කරගෙන අපි කොහොමද අපේ මේ ගෝල් එකට යන්නේ මොන හරි මේ බාධක આવත් අපි කොහොමද ජයග්‍රහණය කරන්න කියන එක ඉතින් මම හැමතිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි ජයග්‍රහණය කරන්නට ඕන හරි ස්මාර්ට්ලි වැඩ කරන්න ඕන මොකද මම නවතින්න හේතුව තමයි අන්න එතන මොකද හේතුව මහන්සි වුණා මහන්සි වුණා මහන්සි වුණා මම සමහරලාවට හිතුවේ නැහැ බොඩි එකේ කන්ඩිෂන් එක ඉතින් සමහරලාවට ඕවර් ට්‍රේන් කරා ඉතින් ඒක තමයි සමහරලාවට ගොඩාක් ඉන්ජරිස් වලට හේතුව අපි දැන් ධම්මික ප්‍රසාද් කියවහම උත්පලා අපිට මැවෙන්නේ වේග පන්දු යවන්නෙක් විදිහට නමුත් ඒ පිටුපස ලොකු කතාවක් තියෙනවා ඔබ ඇත්තෙන්ම මේ ඔබට ඔබ සඳහන් කරපු විදිහටමත් පිටිකරුවෙක් වශයෙන් තමයි මුලින්ම ක්‍රීඩා දිවිය ආරම්භන්නේ ඉන්පසුව නමුත් අපිට ඔබ ඔබේ නම මේ රටට ලෝකයට දැනගන්න වේග පන්දු යවන්නෙක් විදිහට ඉතින් මේ කතාව අපි පොඩ්ඩක් මතක් කරමුද ඔව් මම අර කිව්වා වගේ වේග පන්දු යවන්නෙක් කියන්නේ වයස අවුරුදු 17 දී ඉතින් ඒක ආවට පස්සේ මම SSC කණ්ඩායමෙන් නෙන්නේ SSC කණ්ඩායමේ එකට නම්බර 6 වෙනකම්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් ඉන්නේ. බැටින් එන්නෙම නැහැ. එතකොට බැටින් කාලයක්දී අමතක වුණා. ඇත්තටම. ඒ කියන්නේ බැට් කරන්න ආසාවක් ආවේ නැහැ. ඒ බැට් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔන්නෝම තමයි වේගපන්දු යවන්නෙක් විදියට මම කර්ලියට එන්නේ. ඉතින් මට වේගපන්දු යවන්නෙක් විදියට මට ගොඩක් සහයෝගය දුන්නේ චම්පක රාමනායක. චම්පක සර් මතක් කරන්නට ඕන මොකද හේතුව මොකද මම මගේ මුල් ගුරුවරයා වර්ණන් සේනානායක කඳාන දෙමසන විද්වාලේ ඊට පස්සේ මාව මෙතනට ගෙනාවේ කීර්ති ගුරුරත්න කියන මගේ ඒ ගුරුතුමා ඊට පස්සේ එතනින් එහාට මට කෝචස්ලා ගොඩක් හිටියා ඉතින් සුවිශේෂීම චම්පක රාමනායක ඊට පස්සේ අපිත් එක්ක එකතු වුණ අනුෂ සමරනායක ඉතින් එයත් විටින් විට අපිට පුහුණු කරා නමුත් පුහුණු කරව විදිහට මට ඉස්සරහට යන්න උදව් කරන්නේ කට්ටිය. එතකොට වේගපන්දු යවන්නේ විදිහට මම මෙතනට ආවේ ඒගොල්ලන්ගේ ඒ ලැබිච්ච ආභාෂය සහ දැනුම එක්ක සහ ජීවිතේ ගොඩක් දේවල් තනියම ඉගෙන ගත්තා. මොකද සමහර හිටපු ජේෂ්ඨ ක්‍රීඩකයෝ අපිට කියලා දුන්නේ නැහැ ඒ කාලේ. හැබැයි ඒගොල්ලන්ට මම ප්‍රතිඋත්තර දුන්නේ ඒගොල්ලන්ට මම ස්ථාවර වෙලා කණ්ඩායමේ ක්‍රීඩා කරනකොට ඔවුන් ක්‍රීඩා නොකරනකොට ඔවුන් පුහුණුකාරීත්වයේ දරද්දී ඔවුන්ට මම ඒකට උත්තර දුන්නා ඔවුන්ට සපෝට් කරලා ඔවුන්ට ටීම් එකේ හැම කෙනාම නැති වෙලා ඉන්නකොට ටීම් එකේ ස්ථාන අහිමි වෙද්දී පුහුණුකරුව විදිහටත් මම ඔවුන් එක්ක ඉඳලා සමහරලාට අපේ හිටපු ක්‍රීඩකයන් බැනුම් අහපු අවස්ථා තියෙනවා නමුත් හරි සන්තෝෂයි මම හැමතිස්සම කෙනෙක් මට යම් කිසි දෙයක් කරොත් මම ඒක පෙන්වන්නේ හරි දේ කරලා ඊට පස්සේ ඒක බනිනවට ගහනවට වඩා මිනිස්සෙගේ හදවතට දැනෙන්නේ මේ මිනිස්සෙ කොච්චර මාර මිනිහෙක්ද කියලා ඒක තමයි මම උත්තර දෙන ආකාරය. දැන් මේ දැන් ගොඩක් දේවල් කතා බහ කරානේ මේ ජයග්‍රහණයේ ගමන ගැන මේ වුණා. දැන් ඔය අතරතුර සිද්ධ වෙන හරි අපූර්ව සිදුවීමක් තියෙනවා. ඒ නිසා මට හිතුණා මේ අපේ කතා බහට කුංචි රසයක් එකතු කරන්න එහෙම සිද්ධියක් මතක් කරන්න. මේක මේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අතර මේ බොහොම කතා බහට ලක්වන සිදුවීමක්. මීට වසර කීපයකට පෙර සිදුවීමක් මම මේ කුංචි මතකයක් අවසලා ගන්න හදන්නේ. මේ ඉන්දියාවත් එක්ක තිබුණු තරගයක් ඉෂාන්ත ශර්මත් එක්ක පුංචි බලහිලාවක් වුණා. හැබැයි මේ ඒකට පසුබිම් කතාවක් තියෙනවා. ඒක ඇත්තම දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා පොඩක් මේ මතකයේ අවදි කරමයි. ඔගේ ඔගේ මේ ඔක ඇත්තටම පටන් ගන්නනේ
ගාලිටස් තරගයේ සාමාන්‍ය රංගන හැරත් කියන ක්‍රීඩකයා කාටවත්ම මේ ඒ කියන්නේ බයින්නේ කරන්නේ හරි තමන්ගේ පාඩුවේ ඉන්න මිනිස්සේ ඉතින් අපි දෙන්න හරි ඒ කියන්නේ ක්ලෝස් ඒ කියන්නේ මම රංගන හැරත් වෙලගෙදර කියන ක්‍රීඩකයා තුන්දෙනා සාමාන්‍යයෙන් අර හොඳම යාළුවෝ විදිහට අපි ආශ්‍රය කරන්නේ ඉතින් මං කියන්නේ ඒ ඒ ටීම් එකේ හිටපු එතකොට අනිත් ක්‍රීඩකතරාවේ අපි හිටියේ නැති කියලා නෑ ක්‍රීඩකයෝ ඔක්කොම එක සමාන යාළුවෝ නමුත් ඇන්ජලෝ චන්දීප් තීසර උපුල් තරංග එවැනි ක්‍රීඩකයෝ මාත් එක්ක හරි සමීපයි දැන් ඉන්න ක්‍රීඩකයොත් එන්නේ නමුත් මේ රංගන හේරත් කියන ක්‍රීඩකයාට ඉෂාන් ශර්ම බයිනෝ රංගයියට බයිනෝ බැන්නට පස්සේ අපි ඉතින් මැච් එක කරලා කතා බහ දානවනේ කතා බහ දාදි හරි දුකෙන් මට බැන්න මට කවුරුත්ම බැන්නේ නෑ දැම්මා මට මෙහෙම වුණා මෙහෙමයි කියලා මගේ ඔළුවෙත් ඕක තියෙනවා සාමාන්‍ය කවුරු හරි මේවක තිබ්බම මගේ ඔළුවේ ටිකක් තියෙනවා මතක හිටිනවා ඊට පස්සේ මම මේ රිවෙන්ජ් එකක් ගන්න ගිය එකක් නෙමෙයි හැබැයි ඕගෙවර වුණා පළවෙනි එක ඉවරයි දෙවෙනි එක අපි දිනුවා සෝරි පළවෙනි එක ඒගොල්ලෝ දිනුවා දෙවෙනි එක පළවෙනි එක අපි දිනුවා දෙවෙනි එක ඉන්දියා දිනුවා තුන්වෙනි ඩිසිෂන් එකක් ඕන මැච් එක ඩිසයිසිව් ගේම් එකට ආවා ඊට පස්සේ ආවට පස්සේ මට මගේ මේ ඇඟිල්ල මේ වර්ල්ඩ් කප් එකේදී කැඩිලා තියෙනවා මේකට පින්ස් දාලා තියෙනවා ඉතින් ග්ලව් එකත් හදන්නේ මේ ඔක්කොම කව කරලා ගියේ ගමන් මම හිතන්නේ මේගොල්ලෝ ඇනලයිස් කරලා මට මෙතන තමයි බෝල් කරේ මේ අතට දෙක තුනක් වැදුන එක ළඟ ඊට පස්සේ මට මේ රෙදුනා මම එළියට ගියා ඊට පස්සේ ඕකත් ඔළුවේ තිබ්බා ඊට පස්සේ මෙයා බැට් කරන්න ආවට පස්සේ දෙකමත් එක තමයි මමත් එයාට පෙරලලා කොට බෝල ටිකක් දෙන්නේ සාමාන්‍ය කොට බෝල දෙකයි නේ දාන්න පුළුවන් ෂෝට් බෝල්ස් බවුන්සර්ස් දෙකයි දාන්න පුළුවන් මම එක දිගට තුනක් හතරක් දාගෙන ගියා ඉතින් එහාටත් එයාගේ සීමාව මේ වුණා එහෙම දාන්න බෑනේ නීති රීති වලට ඉතින් අර ජීව ගුණය පොඩ්ඩක් එහෙට මෙහෙට වුණා මොකද මම සාමාන්‍යයෙන් ටිකක් අර ක්‍රීඩා කරනකොට ටිකක් අරගෙන ඒ කියන්නේ මට ටිකක් තරහ යනවා වැඩි ඉක්මනට ඉතින් ඒකෙන් හින්දා ඔක්කොම දන්නවා ඒක ඒකම තමයි ඡන්දය එන්නේ තිරියෙන්නේ ඇන්ජියෙන්නේ ඉස්සරහට මොකද මට මාව සමහර වෙලාවට පාලනය කරගැනීමේ හැකියාවක් නැහැ ඒ කාලේ මම එකපාර අර නිකන් බෑන ඒ වගේ ඉතින් මම ඒකේ ලයින් එකත් ක්‍රොස් කරනවා එතකොට තමයි අරගොල්ලෝ දුවගෙන එන්නේ දුවගෙන ඇවිල්ලා ඕකත් එක්ක තමයි ඒ සිදුවීම දුවගෙන යන්නේ ඊට පස්සේ දැන් ඊට පස්සේ ඕක ඉවරුනාට පස්සේ අම්පයර්ස්ලා ඔක්කොම මේව කරලා ඊට පස්සේ අපි දුවනවා දුවුවට පස්සේ කැමරමන් එනවා පිටිපස්සෙන් ඊට පස්සේ චම්පකයියේ මාවන් අයියයි මාව ඇදලා ඇතුළට ගන්නවා ඊට පස්සේ ආයේ මොකද ඒක පටන් ගන්න ආයේ දිමුත්තු බැනලා යනවා මේ ෆීල්ඩ් එකේදී හරි අවුට් වුණාට පස්සේ පුනරුත්පෙන් බැනලා යනවා ඊට පස්සේ ඒකට තායත දෙන හොමුම යනවා ඊට පස්සේ ඕක ඔය සිදුවීම ඔය ආකාරයෙන් වෙන්නේ ඒ හින්දා මේ මේ කණ්ඩායම වෙනුවෙන් මිසක් මේ පෞද්ගලික දෙයක් නෙමෙයි හැබැයි කියන්න ඕන මම අදටත් ඒක ගැන කනගාටු වෙනවා මොකද ක්‍රීඩකෙක් වෙන විදිහට සහ මම පරිණත වෙද්දී මිනිසෙක් විදිහට එවැනි දේවල් හොඳ නැහැ කියන එක මට මතක්ෙදි මොකද හේතුව හැම තිස්සෙම ජීව ගුණය මේ ක්‍රීඩකෙක් විදිහට මට ඒක මිස් වුණානේ කියන එක මට මතක් වෙනවා මොකද මම ওই වගේ සිදුවීම් කීපයකටම සම්බන්ධ වෙලා තියෙන හින්දා දැන් ඔය ඔය කාරණාවට තුඩු දුන්න පුද්ගලයාත් ඔහු ඔහුට තමයි මුලින්ම හිතන්නේ ওই ජීව ගුණය ගිලිහුනේ ඒ නිසා නියම් කිසි අතපසුවීමක් වෙන්නේ නැති හැබැයි වටිනාකම තමයි Tamanගේ පුංචි හරි අතපසුවීමක් වුණා නම් එයත් හඳුනා ගන්නවා ඒ Tamanගේ ගමනට සහයෝගයක් කරගන්න කොහොමද අපි නිවැරදි වෙන්න ඕනි කියලා එතෙන් මේ මට හිතෙනවා මේ ජයග්‍රාහි බදාදාවට හරිම වටිනා කතා බහක් අපි මේ මොහොතේ මේ කරේ කියලා මොකද මම හිතනවා මේ නරඹන පිරිසට ජයග්‍රහණය බලාපොරොත්තුෙන් ජීවිතේ ඒ සඳහා සැලසුම් හිතෙන් සකස් කරමින් ඉන්න පිරිසට හරි අපූරු ආදර්ශ කීපයක් උපදෙස් කීපයක් ලැබුණා කියලා මේ වුණා ඔව්ත්පලා මොකද දැන් කතාව පුරාවටම අපි දැන් අහගෙන ඉන්නකොට මේ මේ කතාවේදී යම් යම් තැන්වල විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුළත් වෙන කාලේ පටන්ම බාධා අභියෝග රසක් ඇවිත් තියෙනවා නේද ධාමික ප්‍රසාද් කියන චරිතය අද වෙනකොට මෙහෙම විදිහට ගොඩනැගිලා දියුණු වෙලා තිබ්බට ඒ සාර්ථකත්වයේ පිටපස අභියෝග බාධා රසක් ඇවිත් තියෙනවා ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දීලා ඒ අභියෝග ජයගත් නිසා තමයි අද වෙනකොට හොඳ ගමනක් ලස්සන ගමනක් මේ වෙනකොට ක්‍රිකට් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිකට් පුහුණුකරුවෙකු විදිහට කටයුතු කරන්නට ධම්මික ප්‍රසාද් කියන පුද්ගලයා ක්‍රිකට් පුහුණුකරුවෙක් විදිහට තව තවත් ක්‍රිකට් ක්‍රීඩකයින්ව දිරිගන්වන්නට ඔවුන්ට හරිමඟ පෙන්වන්නට පුළුවන් වෙලා තියෙන්නේ. දැන් මේ පිළිබඳව මතක් කරපු නිසාම අපේ කාල වේලාවත් එක්ක අපි බොහොම සටනක නියැලෙන නිසාම ධම්මිකයි ඉතාම කෙටියෙන් නමුත් මම අහන්න කැමතියි. දැන් ඉදිරියේදී තියෙන ඔබේ බොහොම අපූරු සැලසුමක් මේ ක්‍රිකට් ක්‍රීඩාවට එන්න බලාපොරොත්තු වෙන අයට අත්වැලක් සපයන්න. අපි ඒ ගැන මතක් කරමු. ඔව් දැන් අපි
DP30 ग्लोबल पेस फाउंडेशन MRF එක තියෙනවා ඉන්දියාවේ ඒ වගේ දෙයක් අපි මෙහෙ පටන් ගන්නට යන්නේ ඉතින් ඒකේ මූලික අත්විවරමක් විදිහට අපි ලංකාවෙ ඉන්න අවස්ථාවක් නැති දුප්පත් ළමයි 2400කකින් 14 දෙනෙක් තෝරගෙන තියෙනවා ඒ 14 දෙනා දැනට පුහුණුවෙන් කරනවා මාත් එක්ක මට ඕන මේ ක්‍රීඩකයෝ තොරගත ක්‍රීඩකයන්ට මේ අයන්නේ ඉඳලා මේ ක්‍රිකට් පිළිබඳව අයන්නේ ඉඳලා වුණ දැනුවත් කරලා වේගපන්දුවේ ඕන් එලියට දාන්න එලියට දැම්මට පස්සේ ඕන් කවදා හරි ශ්‍රී ලංකා කණ්ඩායම ක්ලබ් ක්‍රිකට් එකට ඇවිල්ලා ඒකේ පර්ෆෝම් කරලා ශ්‍රී ලංකා කණ්ඩායම කවදා හරි එක්කෙනෙක් හෝ දෙන්නෙක් නියෝජනය කරොත් ඒක පුදුම තෘප්තියක් වෙන්නේ ක්‍රීඩකෙක් විදිහට මේකට මේ මේ වැඩසටහන රුපියලක්වත් අපි අය කරන්නේ නැහැ මම ඒ හා සමගාමීව අපි TM ඩෙල්චාන් අපේ හිටපු ඩිලි අයියත් එක්කත් බැටින් හන්ට් එකක් කරා ඒකිනුත් 10 දෙනෙක් තොරගත්තා අපි ඔක්කොම 24 දෙනෙක්ව බලා ගන්නවා නොමිලේ ඔබ නිකන් හිතන්න මේ කාලේ නොමිලේ බලා ගන්නවා කියන්නේ පුහුණු සැසියකට ලොකු ගානක් අය කරන මේ වෙකේ අතින් වේදම් කරගෙන ග්‍රවුන්ඩ්ස් ද හද හොයාගෙන ජිම් එක වෙලාවට මගේ එක දීගෙන ඊට පස්සේ අනිත් හැම දෙයක්ම කැම බීම් එකේ ඉඳලා අපි දීගෙන කරද්දී අපිට ලොකු අපේ අතින් තමයි ඔක්කොම යන්නේ නමුත් ඒක හරි සන්තෝෂෙන් අපි කරනවා මොකුත් දෙන්න නෙමෙයි මම ක්‍රීඩකෙක් බවට පත් වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉඳ ශ්‍රී ලංකාව වෙන්ද මිනිස්සු ආදරය කරන්නේ මම ක්‍රිකට් ක්‍රීඩකෙක් වෙච්ච හිඳ එතකොට මට පුළුවන් නම් මට වඩා හොඳ ක්‍රීඩකෙක් අනාගතයේ බිහි කරන්න ඒක තමයි මූලිකම අරමුණ මේක ඒහා සමගාමීව අපි ක්වොලිටි ක්‍රිකට් ට්‍රේනින් එකක් පටන් ගන්න හදනවා මම ඩිල්චාන් සහ රංගන හේරත් DP30 ක්‍රිකට් ඇකඩමී කියලා ලංකාව පුරාවටම දිස්ත්‍රික්ක 10ක් අව වෙන විදිහට අපි ළමුන් තෝරගෙන වෘද්ධ පුරාවටම ඕන්න ට්‍රේන් කරන්න හදනවා ඉතින් එමුනි වැඩසටහනක් අනාගතයේ තියෙනවා ඉතින් ඕක තමයි දැනට අපි කරගෙන යන්නේ හොඳයි ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩාව වේවා ඕනෙම ක්ෂේත්‍රයක් පරම්පරෙන් පරපුරට ඉදිරියට යන්න ඕනේ දැන් රටක් හැටියට අපි ක්‍රිකට් ක්‍රීඩාවේ බොහොම ක්‍රීති නාමයක් දිනාගෙන ඉන්න මොහොතක හැබැයි මේ අනාගත පරපුරේදීත් මේ තත්ත්වය මේ විදිහටම තියෙන නම් අපි මේ පසුපෙළ සකස් කරන්න ඕනේ ඒ සඳහා තමයි ඔන්න මේ ප්‍රවීණයන් යොමු වෙලා ඉන්නේ ඒ සඳහා තොන්න අවස්ථාව උදා වෙනවා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පුංචි දුව දරුවන්ට ඉතින් අයියේ බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපේ ජයග්‍රහණ පදාදාව බොහොම අපූර්වට හැඩ වැඩ කරන්න ඔබට හැකියාව ලැබුණා කියලා අපි විශ්වාස කරනවා ඒ ජයග්‍රහණයේ කතාව බොහෝ දෙනෙකුට උත්තේජනයක් වෙන්න ඇති උත්ප්‍රේරණයක් වෙන්න ඇති Tamanගේ ජීවිතය හැඩව ගස්වා ගන්න ඉතින් ඔබ බලාපොරොත්තු වෙන සියලුම කටයුතු ඒ අයුරම සාර්ථක වෙන්න කියලා අපේ ජයග්‍රහි පදාදා නයිබන් ශ්‍රී ලංකා හරහා අපට අපි සුභපතුම් එකතු කරනවා ඒ වගේම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වුණාට අයිබන් සුභ දවසක් අයිබන් ස්තුතියි